පරස්පර විරෝධී චින්තනය කියන්නේ ලෝකේ වැඩිම දකින්නට ලැබෙන දෙයක්. ගෑනු පිරිමි, කළු සුදු, දුප්පත් පොහොසත්, Apple Android, නුවර කොළඹ විදිහට අපි මොනා හරි දෙයක් ගැන පහසුවෙන් දෙකට බෙදන් හදන එකට තමයි මේ පරස්පර විරෝධී චින්තනය කියන්නේ. මේකේ තියෙන විශේෂම දේ තමයි අපි ඉන්න මතයට විරුද්ධව තියෙන මතය හැමතිස්සෙම වැරදි කියන දැනට අපි එන එක. ඒ කියන්නේ Apple හොඳයි නම් Android නරකයි, කොළඹ නම් නුවර නරකයි වගේ හිතන්න පටන් ගන්න එක තමයි මේකේ තියෙන අවුල්. මෙහෙම හිතන එක ඇත්තටම සහජයෙන් එන දෙයක්. මෙහෙම හිතන එක අවුල් බවට ඔබට තේරුණත් ටිකකින් ආයේ ඔබ નિરાයසයෙන්ම අතනට යනවා. මම කියලා දෙන්නම් මෙහෙම හිතන එක වෙනස් කරගන්න, ජීවිතය වෙනස් කරගන්න හැටි. මේ ජීවිතයේ අභිරහසක්. මේ අභිරහස විසඳ ගන්න එකට තමයි ජීවත් වෙනවා කියන්නේ. අභිරහසක් කිව්වම ඇත්තටම එතන පේන දෙයට වඩා තියෙන්නේ නොපෙනෙන දෙයක්. ඒ නොපෙනෙන දේ දකින්න තියෙනවා නම් ප්‍රශ්නේ විසඳෙනවා. මේ අභිරහස හොයන එක නැවැත්තුවත් අපිට ඉඩ හම් වෙනවා ඒක දකින්න. තේරුණේ නෑ නේද? ඉන්න මම පැහැදිලි කරන්නම්. මම මුලින්ම කිව්වා පරස්පර විරෝධී ආකල්පය ගැන. ඒකේ තියෙන ප්‍රධානම දෙයක් තමයි wanting and allowing කියන්නේ. ඒ කියන්නේ දෙයකට ආසන වෙන එක හරි, ඒ දේ වෙන්න ඉඩ දෙන එක හරි. මේ දෙක ප්‍රතිවිරුද්ධ වුණත් එකම කාසියක දෙපැත්ත බව තේරුම් ගන්න එක තමයි ජීවිතයේ අභිරහස හොයන විදිය. ආශාව කියන්නේ දෙයක් ලබා ගැනීම සඳහා අපව નિરાයාසයෙන්ම හැඩගැසෙන ප්‍රකාශනයක්. සරලව කිව්වොත් යම් දෙයක් ලබා ගන්න කරන හැඩගැසීම. මේ ජීවිතයේ අභිරහස හොයාගන්න තියෙන ආශාව නිසා එහෙම අභිරහස් බවක් මේකේ තියෙනවා කියන එකට සාක්ෂි පහළ වෙනවා මිසක ඒ අභිරහස ඔයාට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙයකට ආස වෙන එක නිෂ්ඵල දෙයක්ද? නැහැ. ඒක එච්චර නිෂ්ඵල දෙයක් නෙමෙයි. මේ ආශාව කියන භූමියම තමයි දෙයක් ලබා ගැනීම කියන ගහ වර්ධනය කරන්නේ. ඔබ ගහක් වෙවිලා ඒකෙන් ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් ඒකේ බීජ පැල කරාට ඔයාගේ ආශාවට බෑ ඒ පැලේ වර්ධනය කරන්න. ඔයා ඇත්තටම මොකද කරන්න ඕනේ? ඒකට බැවෙන්න ඉඩ දෙන එක. ඒ ඉඩදීමම තමයි වැදගත්. ඒ වගේම තමයි අපේ ජීවිතේ. අපිට දේවල් ලබා ගැනීමේ මාර ආශාවල් වල හිටියට ඒ දේවල් ලැබෙන්න ඉඩ හදන්නේ නැහැ. අපිට හොඳ නිින්දක් ලබා ගන්න ආශාවක් තිබ්බට ඒ නිින්ද ලබා ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඉඩ හදන්නේ නැහැ. අපිට ආහාර පාලනය කිරීම ගැන ආශාවක් තිබ්බට ඇත්තටම ආහාර පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඉඩ හදන්නේ නැහැ. අපිට ආදරය කරන්න, ආදරය ලබන්න ආශාවක් තිබ්බට අපි ආදරය කරන්න, ආදරය ලබන්න ඉඩ හදන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ. දෙයකට ආස කිරීම සහ ඒකට ඉඩ දෙන එක කියන්නේ එකම කාසිය දෙපැත්ත කිව්වෙත් ඒකම තමයි. පියානෝ එක ගහන්න ආස වෙන එකයි ඇත්තටම පියානෝ එක ගහන එකයි දෙකක්. කාර් එකක් කියලා ගන්න ආස වෙන එකයි ඇත්තටම කාර් එකක් කියලා ගන්න එකයි දෙකක්. කාර් එකක් ගන්න ආස වෙන එකයි කාර් එකක් ගන්න එකයි ඇත්තටම දෙකක්. නැවත නැවතත් ඒක ගන්න. දෙයකට ආස කිරීම සහ ඒකට ඉඩ දෙන එක කියන්නේ එකටම යන දෙයක්. අපිට ලෝකයේ පෙනෙන දේවල් වගේම නොපෙනෙන දේවල් තියෙනවා. අපි අපිට පෙනෙන දේවල් හැම දෙයකටම නම් දීලා තියෙනවා. අපි නිර්මාණය වෙන්නේ මේ දේවල් වල එකතුවක් විදිහට. එහෙම නැතුව අපි මේ ජීවිතය කියන දේ භෞතික දෙයක් නෙමෙයි. අපි 요거 මෙහෙම හිතමු. අපි ඇත්තටම කතා කරද්දී දිව හෙල්ලන එක ගැන හිතුවද? නෑ නේද? ඒක වෙන්නේ අපිට පේන විදිහට. අපේ කන් වලින් මේ ශබ්ද අල්ලා ගන්න හැටි අපි හිතනවද? නෑ නේද? මේ ඇස් දෙක එක එක දේවල් බලන එක ගැන අපිට දැනෙනවද? නෑ නේද? මෙන්න මේ අපි නොදැනුවත්ව වෙන දේවල් වලට පුළුවන් සිහියෙන් ඉඳ දෙන්න. ඒ සිහියෙන් ඉඳ හදන්න එක තමයි මේ හැම දෙයකටම උත්තරේ. මේ ජීවිතයේ අභිරහස විනින්න. ඒක තමයි ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕන දේ. දෙයක් ගැන බලෙන් හොය හොය අවබෝධ කරගන්න මහන්සි වෙනවට වඩා හොඳයි ඒ දේවල් નિરાයාසයෙන්ම දිගහැරෙන්න ඉඩ දෙන එක. දෙයක් හරියන්න පුදුම මහන්සියක් දානවට වඩා හොඳයි ඒක ස්වභාවයෙන්ම වෙන්න ඉඩ දෙන එක. වාගේ දෙමාපියන්, වාගේ බිරිඳ, සැමියා, ළමයි, වාගේ බොස් නෙමේ කවුරු ගැනවත් තේරුම් ගන්න ලොකු පරිශ්‍රමයක් දාන්න එපා. ඒක බීම තේරුම් යන්න ඉඩ හදන්න. ඒක තමයි හොඳම විදිය. සියලුම බලාපොරොත්තු සුණු විසුණු වෙලා ගියත් පුරුදු වෙන්න එහෙම උනේ ස්වභාවයෙන් කියන එක. ඕව ඔහොම තමයි කියන දැනට හිතන්න. ඔයාටම ඉඩ දෙන්න පුරුදු කරන්න. රිලැක්ස් වෙන්න, අතහරින්න ඉඩ දෙන්න. ඔයා හිතන් ඉන්නේ ඔයාගේ ආසාවන් කියන්නේ මේ ලෝකේ ඔයාට අනුව තියෙන්න ඕන විදිහට මිසක් ඇත්තටම මේ ලෝකේ තියෙන්න ඕන විදිහට නෙමෙයි. වෙනස් කරන්න ඔයා හිතන විදිය. තීක්ෂණ නිරීක්ෂකයෙක් වන්න, අඩුවෙන් විනිශ්චය කරන්න, ගොඩක් ඇහුම්කන් දෙන්න. මනස විවෘත කරලා ඉඩ දෙන්න මේ ලෝකේ අභිරහසක් දෙකින්. අපි හැමදේම නිර්වචනය කරලා තියෙන එක තමයි අපි කරලා තියෙන ලොකුම වැරද්ද. අපි හිතන්නේ ඉස්කෝලේ යන කාලේ ඉහළම ප්‍රතිඵල ගන්නවා කියන්නේ මහන්සියලා ඉගෙනගෙන ඒ ඉගෙනගත්තු දේවල් හරියට ඉදිරිපත් කරන එක කියලා. ඒත් අපි හැමෝම දන්න කාරණේ තමයි එහෙම විභාග පාස් වෙලා ගන්න ප්‍රතිඵලම නෙමෙයි ඉහළ ප්‍රතිඵල කියන්නේ. ඒත් අපි අපිටම නිර්වචන හදලා ඉවරයි. දැන් බලන්න ජලය කියන එක. අපි දන්නවා ජලය කියන්නේ මොනවද කියලා. ඒත් ඇත්තටම ඒක ජලයද? නෑ. ඒ අපි දාපු නම. ඒක හයිඩ්‍රජන් පරමාණු දෙකකිනුයි ඔක්සිජන් පරමාණු එකකිනුයි හැදිච්ච අණුවක් කියලා තව කෙනෙක් කියනවා. ඒත් ඒකේ තියෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලට නම් දාලා තියෙන්නේ කවුද? අපිම තමයි. තේරුම් ගන්න. මේ හැමදේම අපි හදාගත්තු සංකල්ප. අපි දාගත්තු නම්. අපිට පේන දේ ගැන, අපිට දැනෙන දේ ගැන වර්ගීකරණය කරන්න යන්නේ නැතුව, ඒවායේ නම් මතක තියාගන්න යන්නේ නැතුව, ඒ දැනෙන දේ, පේන දේ තියෙන ආශ්‍රය විඳිනවා නම්, ඔයා ඒකට ඉඩ දෙනවා නම්,
ඔයාගේ ජීවිතේ ඊට වඩා වෙනස් වේ. ඉතින් ඉදිරි දවසක ඔයාට ඔයා අකමැතිම දේක් එපා කරපු දේක් අත්දකින්න වෙනවා කියන මේ දේවල් වුණේ කොහොමද වුණේ කියලා හිතන්න ආසාවක් හදාගෙන තවත් ඔයා ලැපෙනවා. ඒක වුණා. ඒක එහෙම තමයි කියලා යන්නේ ඉතින්. මොකක් හරි වෙනසක් ඔයාට දැනෙනවා නම් ඒ ගැන හිතන ආසාව අයින් කරලා ඔයා ඔයාගේ හදගැස්මට හැමදාම දෙන්න. උගුරේ සොරතන්තු වැඩ කරන හැටි කල්පනා කරන්න. ඉබේ වෙන අභිරහස් දේවල් වලට අවධානය දෙන්න. නිකම්ම ප්‍රශ්න නැති වෙලා ආව. ඕන දෙයකට එන්න ඉඩ දෙන්න. එන කිසිම දෙයකට නම් දෙන්න හදන්න එපා. ඒකේ තියෙන නොදකින් අභිරහස් විසඳන්න බලන්න. විචක්ෂණ භවයේ විශිෂ්ටත්වය අත්විඳින්න. ඔබට ඔබගේම ජීවිතයේ අභිරහස් විසඳගන්න දැන් පුළුවන්. ඔව්. මේ දැන් ඉඳම පටන් ගන්න. මම වී කුමාර්ෂන්. ජය වේවා.